ගමේ ප්‍රශ්න ඉටු කිරීම පස්සෙක තබා දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට මුල් තැන දෙන මහජන නියෝජිතින් සහ නායකින් පිළිබඳව ජනතාව කතා කරන්නේ දැඩි අප්‍රසාදයෙන්. මොරවක පෝරුපිටිය පාලම තවමත් අබලංව පවතින්නේද පොරොන්දුවලට සීමා වූ පසුබිමක් තුලයි. මාතර මොරවක පෝරුපිටිය සහ පැලවත්ත යාකරන මෙම පාලම වසර 10කට පමණ පෙර ඉදිකරන ලද්දක්. පසුගිය වසරේ ගංවතුර හේතුවෙන් පාලම කැඩී ගියා. පැලවත්ත, මැද්දේ ඇල, පරංගල, සිඹලාගොඩ, රොටුඹ, පනාකඩුව ඇතුළු ප්‍රදේශ රසකට අවම කාලයකින් පහසුවෙන්ම ගමන් කළ හැකි වූවේ පෝරුපිටිය පාලම නිසායි. පාලම කැඩී බිඳී ගඟට වැටි මාස 11ක් ගත වෙතත් පිලිසකර කිරීමක් හෝ ගඟට වැටි කොටස් ඉවත් කිරීමක් හෝ තවමත් සිදු වී නැහැ. පාලමේ කොටස් හේතුවෙන් ජලය නිසිලස ගලා නොයාම නිසා ගං ඉවුරද කාදණයට ලක්ව තිබෙනවා. දෛනික කටයුතු සඳහා පෝරුපිටිය පාලම යොදාගත් පවුල් 700ක් පමණ පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකටයි. මේ පෝරුපිටිය පැලවත්ත පාලම මහා ගංවතුරෙන් අදහැල්ලා වැටිලා මාස 3කට විතර පස්සේ අගමැතිතුමා මැති ඇමතිවරුත් එක්ක ඇවිල්ලා මේක මාස 3න් හදා දෙනවයි කියලා ගියා. ඒ කිසිම බලධාරියෙක් මෙතෙක් ආවෙත් නැහැ. තව ගංවතුර දෙකක් අදින හැලන ගමන් මේක එහෙම යනවා. කාපට් පාරක් ඇදගෙන හැලනවා. මේ පාලම ගඟ මැදින් අස් කරනවන ලොකු දෙයක්. මොකද මේ ගංවතුර ගැලපු ගමන් ගඟ හිර වෙලා නිසා පැලවත්ත පැත්තෙන් තමයි මේ වතුර පාර ඔක්කොම යන්නේ. ගඟ ආසන්නයේ තියෙන මේ ගෙවල් ටික ඔක්කොම යට වෙනවද? කලකට පෙර මොරවක සිට සියඹලාගොඩ සහ පරගල දක්වා යදවා තිබූ මගී බස් රථ ගමන් කර ඇත්තේද මෙම පාලම මතින්. පාලම අවලන් වීමෙන් පසු එම බස් රථද දහවණේ කෙරෙන්නේ නැහැ. ගම්මානවල දරුවන් මීටර 200ක් දුරින් පිහිටි පෝරුපිටිය ළමා මිතුරු ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයට ගියේද මෙම පාලම මතින්. දැන් ඔවුන්ට පාසල යාම සඳහා සැතපුම් 6ක පමණ වටරවුමක් යාමට සිදුව තිබෙනවා.